Silon Wild Trails api adat walata neuma addekimak ekathu karanna yanne. Api hama damat usaha karanne alut alut dewal walata pennanne. Me e wage tawat ek gamana antayak. Ready? Okay. Five. Dan pa. Yay. Mari jaket teke. Hari. Nangi metan den na. Kodi ek na pidi patta. Mam me patten denga. Oh, oya outan teya. කොහමද? හායි. ඔන්න අපි අද ආවා අලි බලන්න. රජරට තමයි ඉතින් කොහොමත් අලි ඉන්නේ. පොළොන්නරුවට. පොළොන්නරුව කියන්නේ අලි බලන්න හොඳම තැනක්. පහුගිය දවස්වල එලියාලි හිටියා. නමුත් අපි අද හදන්නේ අපි තුන්දෙනාම ඇවිල්ලා අලුත් අත්දැකීමක් දෙන්න. මේ අත්දැකීම දෙන්න හදන්නේ අපේ නිමල් අයියත් එක්ක. නිමල් අයියයි වයිෆයි දෙන්න තමයි අපි මේ ටුවර් එක අද එක්කන් යන්නේ සේෆ්ටියට. සේෆ්ටි ෆස්ට් කියලා හැම වෙලේම අපි මතක තියාගන්න ඕන දේ තමයි ආරක්ෂාව අපි නිතරම තහවුරු කරගන්න ඕනේ. ඒ හින්දා ජැකට් එකක් තියෙනවා අපට හදිස්සියකට අවශ්‍යතාවයකට. මගේ ජැකට් එකක් තියෙනවා මම දාගන්න. අපි දැන් ඉන්නේ පරාක්‍රම සමුද්‍රයේ. පරාක්‍රම සමුද්‍රය කියන්නේ ඉස්සර මම හිතන්නේ මෙතන තිබිලා තියෙන වැව් පහක් නේ අයියා. මොකද්ද මේ පරාක්‍රම සමුද්‍රේ කතාව? වැව් සමුද්‍රයක් කියලා හඳුන්වන්නේ වැව් ගණනාවක් එකතු වෙච්චාමනේ. ඔව්. ඒකෙන් දැනට අපිට උඩ පේන්න තියෙනවා වැව් හතරක්. හතරක් තියෙනවා. ටෝපෑව අනික එරබුදු වැව, අනික දුමුතුළු වැව, අනික කටු වැව. වැව් හතරයි එහෙම තමයි තියෙන්නේ. තව වැව් තුනක් මේ වැවට යටින් මේ යට වෙලා තියෙනවා. ඒ යට කරලා තමයි ලොකු වැව හදලා තියෙන්නේ. ඒ කියන්නේ කොයි වෙලාවක හරි මේ බට් එකක් හදලා ගියොත් පොඩි වැව් තුනේ වතුර ඉතුරු වෙලා ආයිසුම්පුද. ඒ කියන්නේ අනුරාධපුරයේ පොළොන්නරුවේ අතර බැලුවොත් වාරි තාක්ෂණය ඇති වෙනස්. ඒ කියන්නේ කුළු වැව් පද්ධතියක් අනුරාධපුරයේ හැමතිස්සෙම උඩින් තියෙන ලොකු වැවකට උඩින්. ඔව්. හැබැයි පොළොන්නරුවේදී ඒ වාරි තාක්ෂණය වෙනස්. කුළු වැව් පද්ධතියක් මේ වැවට උඩින් නැහැ. ඒකට හරියන්න තමයි වැව ඇතුලේ තවත් වැව් නිර්මාණය කරලා ලොකු වැව් නිර්මාණය කරලා. මේකේ අලි විතරක් නෙමෙයි කුරුල්ලෝ තෝන තරම් බලන්න පුළුවන්. ඒ කියන්නේ 35ක් විතර බලන්න පුළුවන් මේක. කුරුල්ලෝ වර්ග 35ක් විතර බලන්න පුළුවන් නේ. අර දැනටත් පෙලිකන්. ඔව් අර එහා පැත්තේ ඉන්න පෙලිකන් කෙනෙක්. ග්‍රීන් බීටර් blue tail beater chestnut වගේ කුරුල්ලෝ. ඒ කියන්නේ මේ migrate birds ලත් මෙහාට එනවා නේ විතරම. පොළොන්නරුවට ආවොත් ඔයාලා හැමදාම පොළොන්නරුව සයිට් එක බලලා නැත්නම් හබර්න සෆාරියක් ගිහිල්ලා තමන්ගේ නිවාඩුව ඉවර කරන වෙලේ අපි අද ඔයාලට හදන්නේ අලුත්ම අත්දැකීමක් පෙන්වන්න. ඉතින් පොළොන්නරුවට ආවහම නිමල් අයියාව සම්බන්ධ කරගත්ත හැකි. ඉතින් මේ අපි යන අත්දැකීම ඔයාලටත් නොඅඩුව විඳ ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ පරාක්‍රම සමුද්‍රයේ මැද්දේ. පරාක්‍රම සමුද්‍රය කියන්නේ පරාක්‍රම බාහු රජතුමා විසින් වැව් පහක් එකතු කරලා හදපු වැවක් නේ. ඉතින් මං හිතන්නේ මෑත ඉතිහාසයේ අවුරුදු 40ක් ලංකාව පාලනය කරපු එකම රජතුමා තමයි මං හිතන්නේ පරාක්‍රම බාහු රජතුමා නේ. ඒ කියන්නේ කුෂිකර්මාන්තයට කරපු මෙහෙ නිම කරන්න බෑ. ඒ වගේ තමයි මේ අපේ බෞද්ධ සංස්කෘතිය රැකගන්න කරපු දේවල් නේ. අපි ඉන්නේ දැන් මේ වෙද්දි පරාක්‍රම සමුද්‍රයේ චුට්ටක් ඇවිල්ලා අපි එන ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න ඕන දේ තමයි මේවා විඳින්න ඕනේ. විඳලා මතකයන් විතරක් අරගෙන අනිත් හැමදේම අරන් යන්න ඕනේ. මොකද විශේෂයෙන්ම දේ තමයි අපේ ලංකාවේ සංචාරකයෝ මේ වගේ තැන්වලට එද්දි තියෙන ලොකුම ගැටලුව තමයි පරිසර දූෂණය. පරිසර දූෂණය අවම කරලා අපි යන්නේ අනිත් එක සංවේදී කලාපයකට නේ. කුරුල්ලෝ ඉන්නවා, කුරුල්ලෝ බිත්තර තියෙනවා. එතකොට ඒව ගැන අවධානය යොමු කරගන්න ඕනේ. අනිත් දේ තමයි කුරුල්ලොන්ගේ කූඩු සෑහෙන්න තියෙනවා. ඉතින් අපි එතනට ගියයින් පස්සේ ඒ සතුන්ට ඒ සතුන්ගේ ජීවිතේ විඳින්න දීලා ඒ සතුන්ගේ ජීවිතේ අපි විඳලා අපි ආයෙත් ගෙදරට එන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. මොකද මේ පරිසරය රැකගන්න තරමට අපිත් රැකිනවා. පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා තමයි අපි ජීවත් වෙන්නේ. පරිසරය විනාශ වුණොත් අපේ මතු පරපුරට මේ වගේ දායාද ඉස්සරහට නැති වෙයි. ඉතින් මං හිතන්නේ පළවෙනි බෝට්ටු ගමන මිහෙලි. හයි ගැන්. කොහෙද යන්නේ? අග්බෝ බලන්නද? එයාට මතක තියෙන්නේ අග්බෝ බලන්න. නයෝමි පොඩි එක්කෙනා අල්ලගෙන ඉන්නේ.
Pinana? Kamu tidak pinana nam puluang ya, kimbulin nih. Eh lesu andai ape su andai dekam ekai satu nitrama su andar tama kema hoyani penila hoyenata wadiya su andara kema hoyani e su andu derincha gaman tama yilla gahanne e gahala purudu echchama minissu gana habai me jalasa wala wenne me api rassa karanne me wæw wala ether ape daruwa naanne me wæw wala api bonne me wæw wala wathura ether me wæw pirisudu tiyagenne ape satui api karanne satek marala hikiyat goda daana wærenna wæwata wisik kala nikan inna eka nisa kisima welawaka Kimbulek mas kani nih meke, bukan nih malu itu rai, bukan nih sa mas pas selawan. Penane itu, minisungi jiwit ya tekka, laba gan nih, dekem kocer pitu halen nade, matu para pura te, mih parisare raka ganda isah, mih jiwit ya pawat tu agni an. Eh tapi penawa, ali tika kino, aku balan deh nih, koi deh nih, koi dini kok pena, koi dini. Langkawi, me api anak wage adya kimak ganne pulang, tawat prestid tanak tama, sena naik samudre. Ekene galloye kianne swimming elephants la balan na honda matane. Habai khawurut danne na, polon naruet, e vidhira ma kheti kala ekim balan na pulang kela. Habai me mai, ene hema vele ma swimming elephants la balan be ne ayya. Eka luck by chance galloye te mai, avasthawa hambu not. අපට බලන්න පුළුවන් අලි පීනන එක අපි try එකක් දෙමු. ඔයාලා පෙන්වන්න කොහමද උත්සාහ කරනවා අලි පීනන එකක් පෙන්වන්න. මීට කලින් අපි කලාවේ පෙන්වන අලි රංජුවක්ම පීනන එක. උපරිම try එකක් දෙන්නම් පරාක්‍රම සමුද්‍රෙත් අලි පීනනවා බලන්න. ඒකයි අපි කියන්නේ හැමදාම මේ පරිසරය රැකෙන තරමට අපිත් රැකෙනවා. මං හිතන්නේ මේ පරිසරයත් එක්ක මිනිස්සු ගණනාවක් තමන්ගේ ජීවිතය සරු කරගන්නවා. ඉතින් මේ පරිසරය ආරක්ෂා කරන තරමටම අපි නිතරම කියන්නේ ඒකයි. අපිත් රැකෙනවා සත්තුත් රැකෙනවා ඇත්තටම මේ සත්තු කියන්නේ සල්ලි නේ අයියා අලියා අපිට සල්ලි හොයලා දුන්නට අලියා කවදාවත් අපෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අනිවාර්යෙන් අපෙන් අපේ බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ උර කවදාවත් නිකන් නිදහස් ඉන්න ඕන එක නිදහසේ ඉන්න ඕන එක විතරයි නේ ඔව් දැන් අපි ඇත්තටම ඇවිල්ලා කරදර කරොත් එහෙම සත්තුන්ට ගොඩක් කරදරයි නේ ඔව් කෑ ගහන්න හු කියන්න එලවන්න එහෙම නැතුව සත්තු බලනකොට Saya kau gahan netu. Siapa darmi Mindala? Yang none. Anne kai kian ne. Ohalat meva, villa balanda mohna dewa. Meva balapuha ama. Me satu traka gine. Ape matupara purut meva tiaga ne pulua. Deku tapi kalpana kan deh. Me pauge aurud deh tama mangitan ne. Me ati dia ase me badi mali marra deh ne. Dana tat mangitan me aurud deh mula kali. Saya hend alit merla deh no. Bahan lo gini kurul lo gede. Maikes lo tuh mah agak bener. Isi pagar ready. Ani warna ini isi pagar ready balan pulang kurul war. Hema kaltem inna daya main di kurul lo tiga. Hema kaltem inna. Hema kaltem balan pulang nih. Bangga kaltem itu ready balan pulang neng. Mereka asal pagi pagi aja lelah plantas lah. මේ යනවා කියන එක අපි මේ ඔරුවක් අරන් ආවට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ අයියාගෙන් අහගන්නකෝ
Ali inne patta mage arala yana hati kohomada ayya yanne? Api nitharam sattun kittu karaddi sattu baladdi. Oh. Api sattungeta ape usma ape naththam ape ganda eka danen nathi wenna api nitharam hulam pallahan tama sattunta kittu karanne. Oh. Ehema kittu karana kota tama satage langatama gihilla satawa baanna puluwan. Beralakkat api hulam udahan giyot සතා කලබල වෙනවා. ඔව්. ඊට පස්සේ කලබල වෙලා එයා අපේ පස්සට ඇටැක් කරන්න එළවනවා. අපේ පස්සේ එළවන්න ගන්නවා. එතකොට අපි සමහරට දුවලා වැටෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට ලොකු කරදර. නිතරම සත්තු කිට්ටු කරද්දි සත්තුන්ට ලංකරද්දි හුලම් පල්ලැහැන් යනවා. දැන් බැරලා කන අපිට හුලන් නැති වෙලාවක් හම්බුණා කියන්නකෝ. ඔව්. හොයා ගන්න බෑනේ අපිට කොහෙන්ද කියලා. එතකොට අපි කරන්න ඕනේ එකම දෙයක් තමයි හරි දේසි කට ඇතුළට ඇඟිල්ල දාලා අරගෙන මෙහෙම කළා අහසට උස්සපුවාම ඇඟිල්ල එක පැත්තකට වදිනවා සීතල පැත්තට. එතකොට සීතල පැත්ත වැඩිච්චාම අපේ කියන්නේ ඊළඟට හුලං එන්නේ ඒ දිශාවට කියලා. අන්න ඒ දිශාව මග ඇරලා සත්තුන්ට කිට්ටු කරොත් අපිට ළඟටම කිට්ටු කර හැකි. සතා අපි දැක්කට කලබල වෙන්නේ නැහැ. අපේ ගඳ සුවඳ දැනිච්චාම තමයි සත්තු කිට්ටු වෙන්නේ. දැන් සමාටි ඉස්සලා දකින්න ඇති දැන් අපි මේ පැත්තේ කියන කිසිම සතාගේ කිසිම අපි යන කිසි අවධානයක් නැහැ. ඔව්. හැබැයි අපි අර පැත්තෙන් ගියපු ගමන් අවධානේ මම කියලාමනේ එක්කන් ගියේ. මම බලන්න හොඳේ උස්සනවා කියලා. ඒ වගේ සතාගේ අවධානය අපිට යොමු වෙනා ඒ පැත්තට ගියොත් දැන් අපිට මෙහෙම ළඟට තව ළඟට ගිහයි. හැබැයි මේ සතාගෙන් අපිට කරදරයක් නැහැ. එතකොට අපේ ගඳ සමා සත්තු හැමතිස්සෙම එළවන එක කිරල්ලෝ විශේෂය. අර ඉගිල්ලුනේ එක කට්ටියක් ඊට පිටිපස්සෙන් ඉන්න තව එක්කෙනෙක්. අපි නිතරම දැකන කිරල්ල රෙඩ් බෝටල් ලැප්පේ. ඔව්. ග්‍රේ හෙරන් ඉන්නවා. මම කිතයි දිස්සෙ ඉන්නවා. කොමන් සෑම් පයිප ඉන්නවා. ඇත්තම ලස්සන පරිසර පද්ධතියක් ඈ. මේ සාමාන්‍යයෙන් අපිත් එක ටුවර් එකක් කරොත් එහෙම ඈ ටුවර් තුනක් එකපාර කරා වගේ. ඒ කියන්නේ එකක් යාල විල්පත්තු ගිහලා අලි බැලුවා. ඔව්. අනික කොමන ගිහලා කුරුල්ල බැලුවා. අනික කොහේ හරි බීච් සයිඩ් එකට ගිහලා නාන්න අපේ තැනක් තියෙනවා එහා පැත්තේ. හ්ම්. බීච් සයිඩ් එකට ගියා වගේ. එතනට ගියපුවාම නාලා තේ පොලි බීලා බෝට්ටු කදලා. එතකොට ටුවර් තුනක් එකට කරා වගේ. එකට කරා වගේ නේ. ඔව්. දැන් අර ඉන්නේ ග්‍රේට කොමරන් කියන කුරුල්ල. ආතනනේ ආ ග්‍රේට කොමරන්ස් ලා ඉන්නවා ග්‍රේ හෙරන් කලවුටරක් තියෙනවද නැහැ මෙන්න ඉන්නවා අලියයි යතයි පිටිපස්සේ ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා හවස් වරුවක පොළොන්නරුවට ඇවිල්ලා ගල් විහාරේ තියෙන සයිට් එකයි සම්පූර්ණම බලලා මේ වගේ බෝට් ට්‍රිප් එකකුත් පරාක්‍රම සමුද්‍රේ යන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා ඇතකුත් ඉන්නවා. ඡායාරූප ගන්න කට්ටිය නැත්තම් මේ අපි කියන්නේ මේ ෆොටෝ ගන්න කට්ටියට මේක ඇවිල්ලා නිකන් නිදානයක් වගේ තනක්. ඉර මේ පැත්තෙන් බහිනවා. මම දැක්කා මේ Facebook එකේත් ලස්සන පින්තූරයක් ගහලා දෙනවා මේ අයියත් එක්කම ගිහිල්ලා IBIS කෙනෙක්ගේ. අපේ කවුද තිල්න මල්ලි. ඉතින් මේ වගේ අත්දැකීමක් ගන්න ලංකාවේ තා කොච්චර හැංගිච්ච තැන් තියෙනවද? ඒ වගේ හැංගිච්ච මේ එක තැනක් තමයි පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ. හැබැයි දැන් මේ ටයිම් එකේ කුරුල්ල සෑහෙන්න දැන් අයිලන්ඩ් එකට එනවා. අර ඈත පේන අයිලන්ඩ් එකට. අපි දැන් එතෙන්ට තමයි ටික ටික යන්න හදන්නේ. ඉස්සර මේ අයිලන්ඩ් එකේ මේ අයිලන්ඩ් එකට ආපුවාම මේ කුරුල්ල බිත්තර වලින් එලියට එන එක හිටන් බලන්න පුළුවන්ලු. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ කාක්කෝ බලාගෙන ඉඳලා ගිහිල්ලා මේ බිත්තර කනවලු. දැන් ඉස්සර කාක්කෝ හිටියේ නැහැලු මේ අයිලන්ඩ් එකේ. හැබැයි දැන් කාක්කෝ බෝ වෙලා ඉන්නවා. ඉතින් ඔයාලත් මේ තැනට ආවොත් මේ පරිසරේ මුකුත් දාලා යන්න නම් හදන්න එපා. මේ විශේෂයෙන්ම බිත්තර අර යන්න එපා නේ. බිත්තර නම් ගෙනියන්න දෙන්නේ නැහැ. අපි කොහොමද බහින්න දෙන්නේ නැහැ. බහින්න කියන්නේ අපිත් එක්ක ඇරෙන්න. ඔව්. අපි මේකට බහලා එයාලට ඕන විදිහට යන්න දෙන්නේ නැහැ. මොකද එයාලා දන්නේ නැහැ නේ ඇත්තටම පළවෙනි වතාවට නේ එයාලා එන්නේ. ඔව්. ඔව්. මේ සත්තුන්ගේ හැසිරීම රටා ඊට පස්සේ මේ සත්තුන්ට එයාලගෙන් වෙන හානි එයාලා ඇත්තම දන්නේ නැහැ. එයාලා බලන්න ආපුවම ආසාව වැඩිකමට කැමරා වහගෙන දුවනවා. ඊටත් කුරුළු කුඩු අසරින් යනවා. ඒක නිසා අපි කරන්නේ අපිත් එක්කම යන්න කියලා විතරයි කියන්නේ. එතකොට ඒක නිසා තමයි අපි වැඩිපුරම සිංහල මිනිස්සු ගොඩාක් එක්කන් එන්නේ නැත්තේ. එයාලා ඇත්තම ඉන්නේ ට්‍රිප් කියලානේ. ඔව් බොන්න බලාගෙන තමයි ඉන්නේ. බොන්න බලාගෙන ට්‍රිප් කියලානේ පරිසරයෙන් ඉන්නේ නැන්නේ නෑනේ. ඒ හින්දායි අපි නිතරම මේක එළියට දාන්න නැතුව සාමාන්‍ය තියාගෙන ඉන්නේ. එතකොට පරිසරයෙන් ඉඳින මිනිස්සුන්ට දරුවන්ට අධ්‍යාපනයට උනත් අපි ඕන දෙයක් ටක් ගාලා ඒ වගේ ඉල්ලුවොත් ටික් ගාලා කරලා දෙනවා. කරලා දෙනවා. ඒ කියන්නේ කුරුල්ලෝ ගැන අපෙන් ඕන දෙයක් කුරුල්ලෝ ගැන අහන්න අපි ඒක කියා දෙනවා.
ඊට පස්සේ කුරුල්ලන්ගේ හැසිරීම රටා කුරුල්ලෝ කන ආහාර රටාව දැන් අපි මේ දැක්කම ඔක්කොම කොක්කු හිතන් ඉන්නේ මාළු කනවා කියලානේ ඔව් ගොළු බෙල්ලෝ කන කට්ටියක් ඉන්නවා අකුට්ටෝ කන කට්ටියක් ඉන්නවා අහගන්න වගේ මේ කුරුල්ලන්ගේ හොටෙන් උනත් හරි වෙනස් ආහාර රටාව දැන් ඕපන් බිල්ගේ හොට ඕපන් බිල් කියන්නේ සිංහලේ විවෘතුඩුව කියන කුරුල්ලට ඔව් එයාගේ මාළු ආහාරයට ගන්න නැහැ එයා නිතරම ගොළු බෙල්ලෝ විතරයි ගන්න එතකොට එයාගේ හොටේ මෙහෙම ඇතුලෙන් පේනවා විවෘතක් එහා පැත්තට එතකොට ඒ විවෘත තියන්නේ අපේ ගිරය කියලා හිතා ගන්නකො. පුවක් ගෙඩියක් තියලා තද කරද්දී පුවක් ගෙඩිය ඉස්සරහින් ඉසික් වෙන්නේ නැහනේ. ඔව්. ඒ වගේ එයාගේ හොටෙත් ඒ විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේ දැන් පිටතර වර්ග වුණත් එක එක්කිනාට පාටෙන් වෙනස්, සයිස් එකෙන් වෙනස්. ඒ වගේ එක එක జాතියේ පිටතරත් මේකේ ඕන තරම් බලන්න පුළුවන්. ඒතර කුරුල්ලෙක්ගේ කාලය කියන්නේ පිටතරකින් එළියට එන කාලය අපි දන්නවා. රටව මෙච්චර කාලෙකින් ඉල්ලෙනවා කියලා දන්නා. ඒවා ඕන දෙයක් බලන්න පුළුවන්. හැබැයි බහපු ගමන් අපි කියන්නේ අපේ ඇරෙන්න ගලේ ආසාවට දුවන්න එපා කියලා. මේකේ තලී ඉන්නවනේ ඊටපස්සේ ඇවිල්ලා. මේකේ තලී ඉන්නවා. දැන් අර මේ අර දූපතේ යලි ඉන්නේ ඉඳ තමයි අපි මේ දූපතට බහින්නේ. ආ නැත්තම් ඒ දූපතට බහින්න. මේකේ යලි හිටියොත්. ඔව් මේකේ යලි හිටියත් ඒකට බහිනවා. මොකද ඔය කොච්චර සල්ලි අමුණත් වැඩන්නේ නැහැ මිනිස්සුන්ට මොනවාරි. ජීවිතය ආරක්ෂා කරලා සේෆ්ටි එක නිතරම තියාගන්න ඕනේ. ඒ තරමට තමයි මේකේ පැවැත්මක් තියෙන්නේ නේද? මේ කුරුල්ලෝ මාර කුරුල්ලෝ තෝ ගැකින ඇත්තටම ලස්සනයි. ටයිම් එක නිකන් වතුර ගත්තොත් එහෙම මාරම ක්ලියර්. බහින්. හරි. හරි බහින්. හරි. මේ මෙහෙ බහින්න පුළුවන් නැවුලක් නෑ. ලස්සනම. ඔරුව දිගේ මෙන්න. ඔරුව දිගේ එන තරමට හොඳයි ඈ. ආයින්ද එන්න යී. ආ කොහෙන්? එන්න. බැහැගන්න ඉරත් බැහැගෙන යනවා ඈ ඉතින් මේවා දකිද්දි මොනවද හිතෙන්නේ කිලෝමීටර් 2000 ගණන් දුර ඉඳලා මේ මේවා බලන්න ලංකාවට එනවා නේද අය මිනිස්සු දැන් මට 62 එකක් තියෙනවා හා 18 තියෙනවා අපි එහෙම බුක් කරලා ඉන්නේ එතකොට අපි මේ බුකින් එකට තමයි ඉස්සලාම තැන දෙන්නේ ඔව් ඒ කියන්නේ එයාලා එන වෙලාව අපිට කියලා තින්න අපි ඒ වෙලාවට ඔක්කොම රැහැත් වෙලා මේ ඉන්නවා මෙතන දාන්න. අතන උඩට දාන්න පුළුවන් අපිට ඕන. අයියා වෙනම ට්‍රීට්මන්ට් එකක් දෙනවා දූපතට ආවම. තේකක් අරගෙන ඇවිල්ලා ඒ තේක විස්තර ටික වෙනම පෙන්නන්නම්. තව ලස්සන මේ විෂුවල් ටිකක් තියෙනවා ඔයාලට පෙන්නන්න. මේ වගේ දසුණක් දකිද්දි අපේ ඇස කොච්චර පිනවනවද? අනිත් එක තමයි මේ වගේ දේවල් දකින්න කොච්චර අමාරුද? ඒ කොච්චර අමාරු වුණත් අපි ඔයාලට හැමතිස්සෙම උත්සාහ ගන්නේ හොඳම දේ හොඳම විදිහට දෙන්න. ඉතින් ලංකාවේ පීනන අලි කියන්නේ ඒක වෙනම දෙයක් බලන්න. ඒක ලේසිකට බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. සෆාරියක් ගිහිල්ලා අලි බලනවා වගේ අත්දැකීමක් නෙමෙයි මෙතනට එන කෙනෙක්ට ගන්න තියෙන්නේ. ඒක මාරම දෙයක්. ඒක ගිහිල්ලාම අත්දකින්න ඕන දෙයක්. ඒක ඇත්තටම වචන වලින් කියන්න බැරි තරම් සුන්දරයි. පොඩි ට්‍රීට්මන්ට් එකකුත් තියෙනවා මේකට එන කට්ටියට පුළුවන් තරම් සබාදාම රකින්න විදිහට තමයි ෂේරම කරලා දෙන්නේ ප්ලාස්ටික් නෑ ඔක්කොම පොල් කටු තියෙන්නේ තේ තියෙනවා ප්ලේන්ට් තියෙනවා තේ බොනවද කිසිම දෙයක් අරයි යනවා මේ කියන්නේ තියලා යන්නේ නෑ තියලා යන්නේ නෑ නේ තේ බොනවද ආ වෘත්තියක් විදිහට කරන්නේ නැත්නම් විනෝදාංශයක් විදිහටද නෑ නෑ මගේ රස්සා ප්‍රධාන රස්සා මාළු අල්ලන එක ඊට අමතරව තමයි මම මේක කරන්නේ මේක කරන්න අරගත්තේ අවුරුදු 18කට කලින් අවුරුදු 18ක් වෙනකම් මේක හැංගිලා තිබිලා තියෙන්නේ මම මේක අවුරුදු 18ක් වෙනවා දැන් පටන් අරගෙන නිමල් අයියායි වයිෆුයි තමයි වැඩිපුර මේන්නේ තව කට් තියෙනවනේ නෑ නෑ අපි ඉන්නවා 12ක් 15ක් විතර 12 15ක් විතර ඉන්නවා ඔව් ඉතින් අපිට එකපාර 35ක වගේ ටීම් එකක් ගේන්න පුළුවන් එකපාර ඔව් මේ ඊට පස්සේ බෝට් වල දාන්නේ අපි 4 දෙනයි ඒකෙදි දෙන්නෙකුට අපි ඉඩ තියලා තියෙන්නේ පංගුවක් 4 දෙනෙක් 6 දෙනෙක් දානවා කියපු ගමන් මෙන්න සයිස් ගිහලා අතාරන බෝට් වල දාන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවනේ ඒක සතරනේ යන්නේ ඔව් අපි නිතරම දාන්නේ බෝට් වල 4යි ඒක ඔයාලගේ අරස්සාවටයි දාන්නේ නැතු මේ
අපිට තව බෝට්ටු ගන්න හිතාගෙන නෙමෙයි යන්නේ වතුර ගොඩේ මේ ජිප් එක යනවා වගේ එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි ඔව් ජිප් එක යනවා බහින්න පුළුවන් ඔව් කට්ටිය වැඩි වුණොත් එහෙම උලන් ටිකක් හරි බහලා වාහනේ නතර වෙයි හැබැයි මේකේ කට්ටිය වැඩි වුණා මහ පොළොවේ තමයි නතර වෙන්නේ යට තමයි වහින්නේ ආ ඒක නිසායි තමයි කට්ටිය මොකද කොච්චර සල්ලි හම්බුණත් වැඩක් නැහැ ජීවිතේට මොනවා හරි වුණොත් මගේ ප්‍රධාන දේ තමයි ආරක්ෂා කරන එක මම ඇත්තටම මේ මේක මෙච්චර අඩුවට කරන්නේ සබාධර්ම විඳින්න දෙන්න ඕනේ හින්දා මිනිස්සු දැන් සෑහෙන ආසයි නේද ඔව් පරිසරයට ඇත්තටම ආදරය කරනවා නම් ඒ හින්දා නැත්නම් මේ මුදල් පස්සේ මෙලවලා මේක කරනවා නම් මීට වැඩිය මුදලක් මේකට දාලා තව ප්‍රොමෝට් කරන්නත් තිබ්බා ප්‍රොමෝට් කරලා මේ තව මේ වගේ එක එක දේවල් හදලා මේකත් විනාශ වෙනවා හැමුණා නම් අපි එන වෙලාව විතරයි කියන්නේ යන වෙලාව තීරණය කරන්න යාලා ඒ කියන්නේ ඕන වෙලාවක් ඇවිල්ලා ඉන්න පුළුවන් හොඳම ටයිම් එක තමයි උදේ හවසයි නේ ඔව් අපි සාමාන්‍යයෙන් හවස ගන්නවා නම් 4ට විතර තමයි ගන්නෙ 4ට ගත්තම ඕන තරම් ටයිම් එක තියෙනවා 6 මාර 7 වෙනකන් ඉඳලා යන්න පුළුවන් ඊරත් බැහැලා අහසට රතු ගහනකන් ඉන්න පුළුවන් ඒකලා ඒ ඉඳලා යන්න පුළුවන් උදේ ආවොත් සාමාන්‍යයෙන් අපි උදේ ඔයාලා 5 මාට ඉල්ලුවත් අපි නැගිටලා එනවා උදේ ඔව් 8 9 වෙනකන් හරි ඉඳලා ගියාකේ 8 9 වෙදි ගොඩක් අවුවයි ඒතකොට කොහොමත් යනවා ඒක නිසා අපි එන වෙලාව කියනවා අපි යන වෙලාව සඳහන් කරන්නේ නැහැ යන වෙලාව එයාලා තමයි තීරණය කරන්නේ දැන් ඔයත් ඒ කතා කරද්දී මම දැක මේ කුරුල්ලෝ ගැන හොඳ අත්දැකීමක් සහ මේ හොඳ දැනුමක් තියෙනවා කොහොමද මේ ගේම ඇති ස්කෝලේ ගිහිල්ලාද නැත්නම් මොකද කෝස් එකක් කරලාද සත්තු දැකලම සත්තුන්ගේ හැසිරීම කටා දැකලම එහෙම තමයි ඉගෙන ගන්න. ඒ වගේ ආසාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ නේ. ඒ වගේම අපිට ෆොරනර්ස්ලා හම්බෙච්චාම එයාලා අපි වගේ නෙමෙයි ගොඩක් ඉගෙන ගත්ත මිනිස්සු. එතකොට එක එක ජාතිය කට්ටිය අපිට හම්බ වෙනවා. මේක හස්සාව කරන්න ගත්තම එයාලගෙනුත් අපි හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා. අපි දන්නේ නැති දේවල් එයාලා අපිට කියා දෙන වෙලාව තියෙනවා. එතකොට පොපිස්ලා හම්බ වෙනවා. සරත් කොරගොන් සර් මේ අපිත් එක්ක ගිහිලා තියෙනවා. ඒ වගේ දන්නේ නැති දැන් මම දන්නේ නැති දේ කාගෙන් හරි ඉගෙන ගන්න. ඒ කියන්නේ අපිට අලුත් මිනිස්සු තමයි හැමතිස්සෙම හම්බෙන්නේ. කුරුල්ලෝ ගැන අපිටත් වැඩි හොඳට දන්න මිනිස්සු කුරුල්ලෝ ගැනට හොයන්න මෙහෙ එනවා. ආපුහම අපිටත් කියා දෙනවා මේ කුරුල්ලා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා. ඒක තමයි අපි තව කෙනෙකුට කියා දෙන්නේ මේ කුරුල්ලා මෙහෙමයි කියලා. දැන් අපි නිතරම කුරුල්ලෝ දිහා දැක්කම කුරුල්ලන්ගේ ආහාර රටාව වගේ ඒ දේවල් අපිට කියන්න පුළුවන්. මාළු දැක්කත් මාළුන්ගේ ඇස් කන් එතනින් ගියපුවාම කොරල තියෙන විදිහ දැක්කම මාළු ඉන්න පරිසර පද්ධතිය පවා අපිට කියන්න පුළුවන්. මොකද මම කරන්නේ දීවරුත්තරේ හින්දා එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක එන දෙයක් තමයි. ඉතින් අපි අයිබිස් කියන කුරුල්ලා ගත්තොත් එහෙම ඒ කියන්නේ සිංහලෙන් දෑතුඩුවා කියන එක. ඒතර හොටේ පේනවනේ යාගේ දෑක්. දෑකත් වගේනේ. ඒකට හේතුව එයාගේ ප්‍රධාන ආහාර කක්කුට්ටෝ. මාළු වැඩි කන්නේ කක්කුට තමයි කන්නේ. මාළු කන්නේ එයාගේ මේ පැටව කාලේදී මාළු අරගෙන දෙනවා. මාළු අල්ලන්නට වැඩි එයා ට්‍රයි කරන්නේ කක්කුට්ටෝ තමයි එයාගේ ප්‍රධාන ආහාරේ. එයාගේ හොටේ තියෙන මෙන්න මේ විදියට. දැන් අපි හිතන්නකෝ කක්කුට්ටෙක් ඉන්නේ බෙනයක් ඇතුළේනේ. එතන කක්කුට්ටේ වෙනේ ඔහම තියෙන්නේ. එතන හොටෙත් ඔහම දාලා ගත්තා කි. හැබැයි මේ හොටේ මෙහෙම තියෙන එකේ කක්කුට්ට කන්න ගත්තොත් ඔයා හිතන මේ අපේ කන කියලා. කන ඇතුළේ මේක දාන්න බෑනේ. කනේ වදිනවා. හැබැයි මේ කනට මෙහෙම වක්ක වගේ එකක් දැම්මොත් කන් අඩියටම දාන්න පුළුවන්. ඒ හින්දා තමයි මෙයා කක්කුට්ට කන්න කක්කුට්ට අල්ලගන්න ලේසියෙන් තමයි මේ හොටේ මේ විදිහට පිහිටලා තියෙන්නේ. අපි නිකන් තව එක්කෙනෙක් බාන ඕපන් බිල් කියන කුරුල්ලා. ඒ කියන්නේ අපි ගංගොල ඒෂියන් ඕපන් බිල් කියනවා. ඒෂියන් ඕපන් බිල් කියනවා අපිට වෙල්වල සමහරවල් දකින්න පුළුවන් සිංහල නම නම් යාට විවෘතුඩුවා ගංගොල කියන්නේ ගොළු බෙල් කොකා කියලා ඔව් එයා ආහාරේ ප්‍රධාන ආහාරෙම එයාගේ ගොළු බෙල් මාළු අල්ලන්නේම නැහැ ගොළු බෙල් විතරයි කන්නේ එතකොට එයාගේ හොටේ තියෙන මෙන්න මේ විදිහට එතකොට දැන් හිතන්න මේ ඉන්නේ ගොළු බෙල්ලේ ඔව් මෙහෙම තියෙන හොටකට මේ ගොළු බෙල්ලා තියලා තද කරොත් පයින්න මේ ගොළු බෙල්ලා බෝලයිනේ රවුන්ඩ් නේ ක්‍රොස් කරලා මෙතනින් අගිස්සෙන් විසිකේන එළියට එතන මේක පලා ගන්න මෙයාට බෑ. හැබැයි එයාගේ හොටේ ස්වභාවයෙන්ම පිහිටලා තියෙන මේ විදියට. එතන මේ ගොළු බෙල්ලා මෙතනට තියලා තද කරපුවම මේ ඉස්සරහින් වැහිලා තියෙන්නේ ගිරේ වගේ. තද කරපුවම මේ කැඩලා යනවා. ඔව් මේ කටු දෙක දෙපැත්තෙන් කැඩලා විසිකනවා. එතන මස්කුලිය විතරයි මෙයාට ඉතුරු වෙන්නේ. එතන මේ මස්කුලිය මෙයාට ගිල ගත්තා කි. එතකොට මේ මස්කුලිය මෙයා මෙහෙම ගිලින්න තමයි මෙයාගේ මේ හොටේ තියෙන්නේ. එතකොට අපිට මේ හොටෙන් බලාගත්තා කි එයාගේ ආහාර රටාව මොකද්ද කියලා. මේක ගොළු බෙල්ලෙක් වුණොත් මෙහෙම තියෙන එකට තද කරොත් මේක අගිස්සෙන් අනිවාර්යෙන් විසිකේනවා. ඔව්. එක එක කොක්කුන්ට එක එක දැන් ස්පූන් බිල් ගත්තාම හැන්දක් වගේ දින එයාට මාළු අල්ල ගන්න. දියකාවයි දියකාව කියන්නේ කොමරන්ට. ඔව්. ඊට පස්සේ ඉන්දියන් ඩාට කියන්නේ දියකාව වගේම කුරුල්ලෙක්. ඒ කියන්නේ දෙන්න එකතන හිටියත් හොයන්න බෑ මේ දියකාවේද කියලා. දෙන්නම එක පවුලේ වගේ. හැබැයි එයා පවුල් දෙකක, ಜಾති දෙකක. ඒ කියන්නේ දියකාවගේ හොටේ අගිස්ස මේම වක්ක්ක් ගැහිලා තියෙනවා ඉන්දියන් ඩාටගේ හොටේ තනි කෙලින් කූරක් වගේ තියෙනවා
ඒ කියන්නේ ඉන්දියන් ඩාට මාළු වලන්නේ බෙල්ල හොම ඇකිලිලා වතුර යට යනකොට ඇකූලගෙන යන්නේ. ඔව්. මෙහෙම මාළු ඉස්සරහන් ඇවිත් හයියෙන් දිගාරනවා. දිගාරෙදි ස්පින් එකක් වගේ ගිහිල්ලා මාළු වගේ මේ පැත්තෙන් යනලා මේ පැත්තෙන් එළියට එනවා. දියකාව මාළු වලන්නේ එලවල මෙහෙම කරලා අල්ල ගන්නවා. ඒ හින්දා 얘 දෙන්න එක වගේ වුණාට එක జాතියක් වුණාට ෆවුල් දෙකක්. අයිෂ් බොන්නවත්. කෝ. රහයිද බලන්න බීලා. රහයිද? Rahid? Abu ni me Ashok. Kopi he ku deal ah. Pol katte tiyenne. Ma issala eka kiwe me parisare uparima rakena widiyata tamai. Ape me Nimalayya weda tika metena karagena yanne. Iting oyala eya ayya Nimalayya me ko 35 kata widara ekapara visit karanna puluwa. ඉතින් මේ පොඩි කට්ටියත් එක්කන් ආවොත් බය නැතුව එන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අන්සේෆ් නම් පොඩි කෙනෙක් එක්ක එන්නේ නැහැ. සේෆ්ටි විදියට එන්න පුළුවන් නේ. ජැකට් එකක් දාලා කැමතිද ඔය එන්න? ඈ? කෝපි එකක් බොනවා. මම කෝපි එකක් බොමු නිවෙන්න කලින්. අලි ටික පිනුවොත් එමේ මේ ටික බලා ගන්නත් එපැයි. ඔන්න මේ අලුත් කැමරාමන් තමයි දැන් කැමරා කරන්න පටන් අරන් තියෙන්නේ. එයා දැන් ගෙදර ඉඳන් පුරුදු වෙලා කැමරා කරන්න. එයාත් දැන් මේ හොඳටම පුරුදු වෙලා වීඩියෝස් ගන්නයි ෆොටෝස් ගන්නයි මගේ ෆෝන් එකේ මෙමරි සම්පූර්ණ ෆුල් වෙලා තියෙන්නේ. මෙයා වීඩියෝස් අරගෙන. දැන් රෙකෝඩ් කරන්න මෙයා. මම බලන්න කොහොමද කියලා. ඔයාලා හොඳට පුළුවන් නේ රෙකෝඩ් කරන්න. ආ. අලිකෝ. අලිකෝ එදී. ආ, ගෙතල. මේ තාට කියන්නේ අශෝක කියලා. මේ අශෝක ඇතුළු අලි සෙට් එකම මේ වෙද්දි මේ දූපත් වලටම පුරුදු වෙලා ඉන්නේ. ඉතින් සමහරලාට මේ දූපතේ ඉන්නවා සමහරලාට පීනලා අංගමැඩිල්ලට යනවා සමහර වෙලාවට ගල්ඇල්ලේ කුණු වලට යනවා සමහරලාට මින්නේදීත් අපිට මේ ඇතා දකින්න පුළුවන්. හැබැයි දැන් මේ දවස්වල නම් මෙයා මේ තැනම තමයි ඉන්නේ. ඒකට මං හිතන්නේ මෙයාලට මොකක් හරි විශේෂ හේතුවක් ඇති. හැබැයි මෙතන ගොඩක්ම ඉන්නේ පිරිමි සත්තු. කරවලත් වැටිගෙන එනවා යන්නත් ටයිම් එක හරි මොකද මේ දැන් ඇවිල්ලා තියෙන්නේ අලින්ගේ ටයිම් එකයි සත්තුන්ගේ ටයිම් එකයිනේ දැන් ඉතින් අපිට හරි මෙතනින් යන්න යන ගමන් තව සෑහෙන දේවල් තියෙනවා බලා ගන්න මග හම්බුනොත් අපි ඒ ටිකත් අනිවාර්යයෙන්ම බලමු යමු නේද ඈ යමුද ඈ දැන් උතරම කරවල වෙලා තියෙන්නේ එයා පැත්තේ අලියා ඇතා ඉන්නවා තව චුට්ටකින් මං හිතන්නේ මේ අපේ නිමල්ලා යකුවා ගොඩට හොමම පීනනවා ටිකක් කරුල් වෙලාලු පීනන්නේ ඈතට බලපුවාම ලස්සනට පේනවා මේ පැත්තෙන් හඳ පායලා තියෙනවා කුරුල්ලොන්ගේ සද්ද විතරයි සම්පූර්ණයෙන්ම වටේම ඇහෙන්නේ තව චුට්ටකින් ඇතු ටික බහිනවා Go fish. අපි දැන් මේ පේන්නෙත් නෑ. ඒ තරම් කරුල් වෙලා තියෙන්නේ. හොඳටම කරුල් වෙලා යන්න පේනවා. අපි නිමල්ලා අයියා පාර දානවා. ඉතින් ප්‍රශ්නේ නෑ මෙයාලා උදේ හවස යන එන තැන්නේ. ඉතින් අදට අපි අපේ වැඩ ඉවර කරන්න යන්නේ. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි ඔයාලව හම්බෙනකන් අදට සමු ගන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක් බයි කියන් බයි කොහොමද